පසුගිය 2017 වර්ෂයේදී කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බසවතයකට ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. මේ සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු බන්ධනාගාර බසවතේ ගමන් කළ සැකකරුවන්ද මිය ගියා. විශේෂයෙන්ම අපරාධ කරුවක වන සමයන් නැමැත්තාද මේ සිද්ධියේදී මිය ගියා. මේ සිද්ධියත් සමග මේ මෙහෙයවපු එක්තරා පුද්ගලයෙක් වන අංගොඩ ලොක්කා හෙවත් අංගොඩ ලොක්කා හෙවත් මද්දුම ලසන්ත චන්දන පෙරේරා නැමැත්තා මෙරටින් පලා යාමක් සිදු වුණා. ඔහු බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගිය බවටයි වාර්තා වුණේ. කෙසේ වෙතත් මොහු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් ශාඛාව මගින් රතු නිවේදනයක්ද ලබාගෙන තිබුණා. ඉන් පසුව පසුගිය වර්ෂයේ 2020 වර්ෂයේ අගෝස්තු මාසයේදී මොහු මිය ගිය බවට විවිධ වාර්තා පළ වුණා. විශේෂයෙන්ම ඉන්දියාවේ කොයිම්බතුර් ප්‍රදේශයේදී මොහු මිය ගිය බවටයි වාර්තා පළ වුණේ. මේ සම්බන්ධයෙන් මෙම මරණය සිදු වී ඇති බවට ඉන්දියානු ජාතික විමර්ශන ඒකකයේ මගින් සනාථ කර ශ්‍රී ලංකාවේ ඉන්ටර්පෝල් ශාඛාව වෙත දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් එය නිසැකවම ජීව විද්‍යාත්මක සාක්ෂි අනුව තහවුරු කර ගැනීම සඳහා අදාළ මියගිය පුද්ගලයා අංගොඩ ලොක්කා නැමැති පුද්ගලයාගේ ළඟම ඥාතියාගේ DNA සාම්පලයක් ඉන්දියාව වෙත එවන ලෙසට දැනුම් දී තිබෙනවා. මෙම අංගොඩ ලොක්කා නැමැති පුද්ගලයා 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පලා යාමෙන් අනතුරුව ඔහු ඉන්දියාවේ කොයිම්බතුර් ප්‍රදේශයේදී ප්‍රදීප් සිං නැමැති අනවර්ථ ව්‍යාජ නාමයකින් ඉන්දියානු හැඳුනුම්පතක් ව්‍යාජ ආකාරයට ලබාගෙන ජීවත්ව සිට ඇති බවටයි ඉන්දියානු විමර්ශකින් වාර්තා කර තිබෙන්නේ. එවැගේම දැනට මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණමය ක්‍රියාමාර්ග ගනිමින් අදාළ DNA සාම්පලය ඔහුගේ ළඟම ඥාතියාගෙන් ලබාගෙන ඉන්දියාව වෙත යැවීමට කටයුතු කරමින් පවතිනවා. ජීව විද්‍යාත්මක නූතන DNA තාක්ෂණය මගින් මෙම සාම්පලයේ යැවීමෙන් පසුව නිසැකවම මේ සම්බන්ධ තහවුරු කිරීමට ඉන්දියානු විමර්ශකින් බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් දැනට කටයුතු සූදානම් කරමින් පවතිනවා. Breaking.lk